ඕනෑ කෙනෙකුට net එකට ගිහිල්ලා බලන්න. මම කියන වාහන. ඕනෑම කෙනෙකුට මේ වාහන වර්ගවල ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන් යන්න net එකට ගිහිල්ලා බලන්න. මේ තියෙන්නේ Honda Fit එක. මම කලින් කිව්වා Honda Fit එක වරායට ලක්ෂ 8යි. මේ Honda Fit එක 2019 එකේ විකිණලා තියෙන ගාන. මෙතුමන්ලට දෙනවා මේ මාධ්‍ය ප්‍රකාශන මැතිතුමා ඒ කතාව නම් ඇත්තටම රත්තරන් දාන උනේ කතාවක් කරේ. අපි එතුමා කිව්වා මේ සමබිමක තරගයක්. අපි කායෙන්වත් කකුලෙන් අදින්නවා නෙවෙයි කරන්නේ. හොඳ විපක්ෂයක් සාදා ගැනීමටයි අපිට එතුමන්ලට උදව් කරන්න මේ පක්ෂයට අපි ඉදිරිපත් වුණේ. එතකොට මේ වාහනේ මේ ගිය මාසේ විකිණිච්චා. මේ මාසේ ඇතුළත විකිණිච්චා. මේ වාහනේ ඩයිහට්සු වෑන් එක CC 650 බලන්නක දුක හිතෙන්නේ නැද්ද කියලා 2018 රුපියල් වලට කන්වර්ට් කරපුවම 4,24,000 ඒකයි අපි මේක 6ට දෙන්න පුළුවන් 2018 මේවා ඉල්ලුවොත් කවුරු හරි දෙන්න මේ පෙරේද මේ මාසේ විකිණිච්ච වාහන ඒ නිසා හයිඑස් එක තියෙනවා හයිඑස් එක මට උරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් මහත්තයෙක්ගෙන් වාහනයක් කරන් තියෙනවා රින්කෝල්ට ගිහිල්ලා 2014 හයිඑස් වෑන් එක කරන් තියෙන්නේ 1,84,00,000 2014 මම ඕගලන්ට පෙන්නනවා හයිඑස් එක මේ තියෙන්නේ 115,00,000 විකිණලා තියෙන්නේ ජපානයේ 2014 වෑන් එක 1,84,00,000 අරන් තියෙනවා මම කියන්නේ මේක දෙන්නම් අපි 120ට වරායට කියලා මම ඒ දවස්වල කිව්වේ මෙන්න මේ එවිඩන්ස් එක මේ තියෙන්නේ විච් කාරේ පුස්ටාර්ට් තියෙන වින්කමිලස් තියෙන එක 108යි වරායට මේ තියෙන්නේ විකිණලා තියෙන ගාන 6,96,000 මේ ඔක්කොම අද එන්න ගත්තේ ජපාන මේ මාසේ ඔක්ෂන් එකේ විකිණිච්ච වාහන නිසා මේ ඔක්කොම ඔබතුමාලගේ මාධ්‍ය ප්‍රකාශක මැතිතුමාට දෙනවා කවුරු හරි ඉල්ලුවොත් දෙන්න. දැන් කොහමද මොකද්ද ඔය ක්‍රමවේදය ඔබතුමා ඉන්නේ? හොඳ ප්‍රශ්නයක් අහන්න. මේ ක්‍රමවේදය ගේන්න ඕනේ පවතින රජේ. නායකතුමා. මුදල් නැමතුමා මෙල නැමතුමා. 98 ඉඳලා මම දැකපු දේ නම් මම දැක්කේ නම් ඇත්තටම රජේ තමයි මේ ක්‍රමවේදය ගේන්න ඕනේ. ඔයාටවත් මටවත් තනිපුත් ගලිපුට මේක කරන්න බෑ. ඩියුටි මෙච්චරයි මේක මෙච්චරයි මේක මෙච්චරයි කියන්නේ පළවෙනි එකම මේ Sunday Times එකේ විනාස කරලා තියෙන අර උපරිම හොඳම තිබ්බ ක්‍රමයේ මාස 3ක් දාලා තියෙනවා. මේක මේ අර මං කිව්වේ සුන්දර කට්ටිය ඔයකද අර මේ ආණ්ඩුත් නොමග යන කට්ටිය තාම මේ අවතාර ඉන්නවා සුන්දර අවතාර. ඒ නිසා මේක අලුත් ක්‍රමවේදයක්. මම යෝජනා කරනවා ජනාධිපතිතුමාට මේ පෙබරවාරි මාසයේ ගෙන වාහන දෙනවා කියන්නේ ගියාන්. මෙච්චර ජනවරමක් එක්ක අපිත් මේ උදව් කරන්න එතුමාට අර විරුද්ධ පක්ෂීන කට්ටියත් එකතු කරගෙන ඒ ඡන්දත් ඒ කිසිම කෙනෙකුට නොදී අපිට දෙන්න. දීලා අපි එතුමාගේ දැයත් ශක්තිමත් කරන්න. එහිඳ අපි මේ යෝජනාවේ මෙතුමා කියෝ වගේ මේ ලස්සනක රසක් කතාවක් කියනවා සමගම සමබිමක තරගයක් අපි කරන්න. ඔබතුමා කියන්නේ මේ ආණ්ඩුව මේ අසීමිත බද්දක් ගන්නවා කියන එකද? අනිවාර්යයෙන්ම අසීමිත බද්දක් ගන්න එක කරන්නේ. ඔව් ඔබතුමා යෝජනා කරනවා ඊට වඩා අඩු මුදල් නමුත් බදු මුදලකුත් අය කරලා නමුත් ඊට වඩා මිනිසුන්ට මේ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් විදිහට වාහන ගෙන්නන්න පුළුවන් කියලා උතුමා සඳහන් කරනවා. අනිවාර්යයෙන්ම කියනවා මම හැමදාම කියන කතාවක් රජයක් දුවන්න බෑ බද්දක් නැතුව. බද්ද අනිවාර්යයි. දැන් ත්‍රිවිල් එකක් ඉන්දියාවෙන් එන්නේ 118,000 වෙනවා දැන්. මම කියන්නේ මේ වාහනේ මේ පින්නද 106ට වරායට දෙන්න පුළුවන් අපි. 4යි ගන්න විකිණලා තියෙන්නේ. 6ට වරායට දුන්නාම ගණ්ඩ ආණ්ඩුව 100ක ඩියුටියක්. 112 118යි වෙන්නේ. තව උදාහරණයක් ඔබතුමාට ඒකට මම කියන්නේ 2019 වාහන ගැනීම නවත්තනකොට වැගන්නාර් කියන එකේ දෙකක් තිබුණා එකක් ස්ට්‍රින්ගේ කියන එක ඔප්ෂන් වැඩි එකයි වරායට 109 10 නැත්තම් 8 ඇල්ටෝ කාර් 10ක් අපි ගෙනාවා BL ඔක්කොම තියෙනවා මගේ ඉදිරිපත් කරන්න 2019 තිබුණා ආණ්ඩුව තිබුණ නීතියක් තිබුණා HS කෝඩ් එකෙන් දුන්න නීතියක් තිබුණා අපිට ඕන විදිහට ගෙන්නන්න බෑ එකම වේදයක් තිබුණා ඇල්ටෝ එකේ ආවා 108යි වරායට ඒක තමයි 24ට වෙන්නේ. ඕනම කෙනෙක් දන්නවා වැගන්නාරෙක් ගත්තේ 130ට එක. ඩියුටි ලක්ෂ 10 ඉඳලා ඉතුරු 100 200 300ක් ඩියුටි ගන්න. එතකොට ඇයි ඒක දැන් කරන්න බැරි? අපි කියන්නේ අවුරුදු 6ක් පරණ එක වරායට ආයයි.
දැන් ඔබ ඉන්දියාවෙන් ආනයනය කරන වාහන ගැන කතා කරලා පෞද්ගලිකව අපි දැක්කා පොලිසියක වාහන ගැන. ඔව්. මේකෙදි යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද මේ පිටරටින් කියන්නේ ජපාන වලදී අදෝර ගේන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද? මම හැමදාම කියනවා 1989 ඩීබී විජේතුංග ජනාධිපතිතුමා ඉන්න කාලේ වාහන ගෙනාවේ මොනවද? පජරෝ දුන්නා. දුන්නද නැද්ද? අදත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරෝ දිස්ත්‍රික් ලංකාවේ පොලිසිය දිස්ත්‍රික් 25 න් බලන්න දුවන්නේ පජරෝ ජීප් එක තාම දුවන්නේ. දැන් මේ පොලිසියට 3 wheel දුන්නා. 3 wheel එක ගන්නට van එකක් හරි කාර්යයක් හරි දෙන්න පුළුවන්කම තියද්දි. ඇයි 3 wheel දුන්නේ? කොමිස්. පොලිසියට දැන් ගෙනලා තියෙනවා මහේන්ද්‍ර ජීප්ස්. මම වගකීමෙන් කියන්නේ. මං පොලිසිය වැඩගත් මහත්තයෙන් අහලා බලුවා කීයද මේ? 2 කෝටි ගාණක් ඒවලා. අනේ දෙයියනේ ලෑන්ඩ් ක්‍රූෂර් දෙන්න තිබ්බනේ ප්‍රාඩු. පරම්පරාවක් දුවනවනේ. මේක ඒගොල්ලන්ගේ මුදල් ඇමතිවරුන්ගේ නෑකම් ඇති වුණා කියලා ඉන්දියාවට ඒවත් මං අවස්ථාවක් ආවොත් අපි කාර්ලිපින්තුට ඔගොල්ලෝ යවන්න අපි වෙනුවෙන් ඇත්ත ඇත්ත ඇටින් කතා කරන්න. ඒගොල්ලෝ පවුල් නෑකම් ඇති කරගත්තා කියලා මේ අහිංසක ජනතාව පලි නෑ ඉන්දියන් වාහන කරන්නේ. අර වගේ අද ඉන්නවා ටෝකියෝ නගරේ විතරක් අද මං පොපියුලේෂන් එක ගෙන නගත්තා 3,40,00,000 කියලා. ලංකාවට වැඩි ජනගහනයක්. අද මං පොපියුලේෂන් එක ගෙන නගත්තා ජපානේ 13 කෝටියක් ඒ රට. හැම වාහනයකින්ම 2 කෝටි විතර ගන්නවා ප්‍රොඩක්ෂන් එක. අපේ රට කීයද ඕනේ? අනේ දෙයියනේ. පළවෙනි අවුරුදු පහට ටැක්ස් එකක් ගන්නවා. ඒක මදි නම් ඊළඟ අවුරුදු පහටත් දිනන මේ සැප විඳින්න අවස්ථාවක් දෙන්න මේ අහිංසක මිනිස්සුන්. එහෙන් පාසල් වෑන් වල මට මතකයි මම පත්තරව ටික බලනකොට උදේ යට කැසිය කඩාගෙන ළමයි මැරෙනවා. ඒ බස් දිහා බලන්න. මට ගිය මාසෙක කෙනෙක් කතා කරනවා තාම හයිස් කොමියුටර් වෑන් එක දුවනවා. පොළපාට වෑන් එක. මේ ආනන්දෙට ළමයි මැරෙනවා. ලැජ්ජයි නේද? මේ රට වෙනස් කරනවා. අහිංසක මිනිස්සෙකුට තමන් කැමති මුදලට තමන් හම්බ කරන මුදලට සාධාරණ මුදලකට දෙන්න පුළුවන්.